ಪಾಲಮೂನ ದೇವ ಪ್ರಕಾಶನೆಯ ಅಪೋಸ್ತುಲ್ ವರುಣ್ಗೆ ಕ್ರಿಯಾ ಪುತ್ತಿನ್ ಗತ್ ಪಾಠಯಕೆ ಏಕಲ ತಮನ್ ಅತರೆ ನಿಯೋಜಿತ ಅಂತೋರಾಗಿನ ಓನ್ ಪಾವ್ಲು ಸಹ ಬರ್ನಬ ಸಮಗ ಅಂತ್ಯೋಕ್ಯಟ ಯವೀಮ ಯಹಪತೆಯಾಯಿ ಅಪೋಸ್ತುಲ್ ವರುಂಟದ ಸಭಾ ಮೂಲಿಕೆಯಂಟದ ಮುಳು ಸಭಾವಟಮದ ಪೆನಿಗೆಯೇಯ ತೋರಾಗನು ಲಭೋ ನಾಂ ಸಹೋದರಿಯನ್ ಅತರ ಮೂಲಿಕೆಯನ್ವನ ಬರ್ನಬಸ್ ನಾಂ ಲತ್ ಡುದಾ ಸಹ ಸೀಲಾಸ್ಯ ಓನತ ಮೆಸಿಲಿಯಾ ಯಮನ ಲದಿ ಅಪೋಸ್ತುಲ್ ವರುದ ಸಹೋದರ ಸಭಾ ಮೂಲಿಕೆಯಂದವನ ಅಪಿ ಅಂತ್ಯೋಕ್ಯಹಿತ್ನ್ ಸಿರಿಯಾ ವೆಹಿತ್ನ್ ಸಿಲಿ ಸಿಲಿಯಾ ವೆಹಿತ್ ವಸನ ವಿಜಾತಿಯ ವೂ ಸಹೋದರನ್ ವಿತ ಸುಭ ಪತಮಿನ್ ಮೆಸಿಲಿಯಾಯವೂ ಅಪಿ ಅನುಮತಿಯ ನುಲತ್ ಸಂಹಾರಕು ಅಪಾತ್ರಿ ಪಿಟತ್ವ ಗೋಸ್ನ್ ನೋಯ್ತಿ ಕಿಯಾ ಒಬ ಕಾಲಂಬಮಿನ್ ಒಬಗೇ ಸಿತ್ ಔಟ್ ಕಲ ಬವ ಅಪಿಯ ಸೀಮು ಎಹೀನ್ ತಮಗೆ ದಿವಿ ನೊತಕ ಅಪಗೆ ಸ್ವಾಮಿನ್ ವನ ಜೇಸುಸ್ ಕ್ರಿಸ್ತುಸ್ ವಹಾನ್ಸೇಗೆ ನಾಮೆ ನಿಸಾ ಜೀವಿತ ಕೆಪಕಲ ಅಪಗೆ ಪ್ರೇಮಣೀಯವು ಬರ್ನಬಸ್ದ ಪಾವುದ ಸಮಗ ನಿಯೋಜಿತಿಯ ತೋರಾಗಿನ ಒಬವಿತ ತೆರೀಮಟ ಸುದುಸಿಯಾಯಿ ರಸ್ಸು ಅಪಗೆ ಏಕಮತಿಕ ತೀರ್ಣಿಯ ವಿಯ ಏನ್ ಜುದಾಸ್ದ ಸೀಲಸ್ದ ಒಬವಿತವು ಓನ್ ಮೇ ಕಾರಣೆಯ ಒಬಟ ಕಟವಚನೆಯಿಂದ ಕಿಯನು ಎತ್ತ ಎನಾಂ ದೇವ ಪಿಲಿಮವಲಟ ಪಿದು ದೇಯಿಂದ ಲೇಯಿಂದ ಬೊಟು ಮೆರಿಕಾ ಮೆರು ಸತು ಕ್ಯಾಮೆಂದ ಕಾಮ ಮಿಥ್ಯಾಚಾರೆಯಿಂದ ಒಬ ವೆಲಕಿಯ ಯುತುಭವ ಮಿಸ ವೆನಕಿಸಿ ಬರ ಒಬ ಪಿಟ ನೊತಮೀಮ ಯಹಪತಕ್ಯಾಯಿ ಶುದ್ಧಾತ್ಮ್ಯಾನಟತ್ ಅಪಟತ್ ಪೆನಿಗಿಯೇಯ ಒಬ ಮೇವಾಯ್ ವಲಕಿನ್ ನಿಹುನಾಂ ಯಹಪತಿ ಒಬಟ ಸೆತ್ವೇವಾ ದೇವವಾಕ್ಯ ಎಸೆಯ ದೇವಿಯನ್ ವಹನ್ಸೇಟ ಸ್ತೋತ್ರ ವೇವಾ ಎಲೆದರವ ಪುತೆನ್ಗತ್ ಕೊಟಸಕಿ ಆತ್ಮನ್ ವಹಾನ್ಸೆಗೆ ಆನುಭಾವೇನ್ ಓಹು ಮಹಾ ಉಸ್ಕಾಂದಗಟ ಮಾಗೆನ ಗೊಸ್ ಶುದ್ಧ ನಗರವು ಜೆರುಸಲಮ ದೇವ ತೇಜಸ್ಸಿನ್ ವಿರಾಜ ಮಾನವ ದೇವ್ಯನ್ ವಹಾನ್ಸೆ ವಿತಿನ್ ಸ್ವಾರ್ಗೇನ್ ಬೆಸೆ ಎನು ಮಠ ಪೆನ್ವಿಯ ಏ ನಗರೇ ದೀಪ್ತಿ ಇತ ಅನರ್ಗ ಮಾಣಿಕ್ಯಕ್ ಮೆನ್ ಎನಂ ಪಲಿಗು ಮೆನ್ ವಿನಿವಿದ ಪೆನ್ನ ಸೂರ್ಯ ಕಾಂತ ಗಲಕ್ ಮೆನ್ವಿಯ ಪಸಲ್ ದೊರಟು ದೊಲಸಿಕಿನ್ ಯುತ್ ಮಹಾ ಉಸ್ ಪೌರಕ್ ಏ ವಟೆ ತಿಬಿ ಏ ದೊರಟು ಲಂಗ ದೇವದೂತಿಯ ದೊಲಸ್ ದಿನಿ ಊಹ ಏವ ಪೀಠ ಇಸ್ರಾಯಲ್ ಪುತ್ರಯನ್ಗೆ ಗೋತ್ರ ದೊಲಸೆ ನಾಮ ಲಿಯಾ ತಿಬಿ ನೆಗಡಿ ಹಿರಿನ್ ದೊರಟು ತುನಗ್ದ ಉತುರೆನ್ ದೊರಟು ತುನಗ್ದ ದಪುರೆನ್ ದೊರಟು ತುನಗ್ದ ಬಸ್ ನಾ ಹಿರಿನ್ ದೊರಟು ತುನಗ್ದ ವಿಯ ನೂರ ಪೌರಹಿ ಅತ್ಯವಾನಂ ದೊಲಸಕ್ವಿಯ ಏವಾ ಪೀಠ ಬ್ಯಾಟಲ್ ಕೋತಕಯಾನನ್ಗೆ ಅಪೋಸ್ತುಲೋರು ದೊಲಸ್ ದಿನಾಗೆ ನಾಮ ದೊಲಸಲ್ಯಾ ತಿಬಿನಿ ಮಮ ಏ ದೇವ ಮಾಲಿಗಾವಕ್ ನುದಿಟಿಮಿ ಮಂದ ಸರ್ ಪರಾಕ್ರಮ ದೇವ್ ಸ್ವಾಮಿನ್ ವಹಾನ್ಸೇತ್ ಬ್ಯಾಟಲ್ ಕೋತಕಯಾನೋತ್ ಏ ದೇವ ಮಾಲಿಗಾ ಊಸೆಕ ದೇವ ತೇಜಸ್ಸಿ ನೂರ ಆಲೋಕ ಭೂ ಬೆವಿಂದ ಬ್ಯಾಟಲ್ ಕೋತಕಯಾನ್ ಏಹಿ ಪಹಣವನ ಬೆವಿಂದ ಏಹಿ ಸೂರ್ಯಾಗೆ ಹೋ ಚಂದ್ರಾಗೆ ಹೋ ಬೆಬಲೀಮಕ್ ಅವಶ್ಯ ನೆತ ದೇವ ವಾಕ್ಯ ಸ್ತೋತ್ರ ವಿವಾ ಹಲ್ಲೆಲೂಯಾ ಹಲ್ಲೆಲೂಯಾ
යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමුයි ස්වාමින් වහන්සේ වදාරනසේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවාන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ ජූදස් ස්කාරියොත් නොවන අනෙක් ජූදස්ට පිළිතුරු දෙමින්, යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු. මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදයි. ඔබ ආසන ධර්මය මාගේ නොව මා එවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මයේ. ඔබ සමග සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහාය දායකයාණන් වහන්සේ, එනම් සුද්ධාඥාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමි. මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක. ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි. මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නක් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නටවත් බියවන්නටවත් ඉඩ නොදෙන්න. මම ගොස් නැවත ඔබ වෙතට එමි. මා ඔබට කී බව ඔබ ඇසුවාමිය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීතිවන්නාහුය. මන්ද පියාණන් වහන්සේ මට වඩා උතුම්ය. ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස ඒ සිදුවන්නට පෙර දැනටම ඔබට කියා ඇත. ස්වාමීන් වහන්සේගේ සුභවදන මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිද සොයිදීනි, අද පළමු කියවීමේ ප්‍රකාශ කරනවා ලේන්ද බොටුව මිරිකා මැරූ සතුන් අනුභව කිරීමෙන්ද වලකින්නට කියලා. මොකක්ද මේ කියමනේ තේරුම? එදා වෛද්‍ය විද්‍යාවෙන් ඉතරම් දියුණු වෙලා නොතිබුණු කාලේ මිනිස්සු විශ්වාස කළේ කෙනෙක්ගේ ජීවිතය අඩංගු වන්නේ ඒ පුද්ගලයාගේ හෝ සතාගේ ලේය, එහෙම නැත්නම් රුධිරය තුන කියලයි. ඒ විශේෂයෙන්ම මිනිස්සු දැක්කා කෙනෙක්ගේ ශරීරයෙන් ලේ විශාල ප්‍රමාණයක් ගියාම ඔහු මිය යනවා. ඉතින් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා පුද්ගලයෙක්ගේ හෝ සතෙක්ගේ ප්‍රාණය අයිති දෙවියන් වහන්සේටයි කියලා. ඉතින් ඔවුන් තුල මතයක් තිබුණා සතෙකුව මැරුවම එහි මස් කන්න ඔවුන්ට අයිතිය තියෙනවා. නමුත් සතාගේ මේ කන්න හෝ බොන්න ඔවුන්ට අයිතියක් නැහැ. ඒ එක පැත්තකින් ප්‍රාණය අයිති දෙවියන් වහන්සේට නිසා, අනෙක් පැත්තෙන් ඔවුන් විශ්වාස කළා ඔවුන් ඒ සතාගේ මේ බිව්වොත් ඒ සතාගේ පණ ඒ පුද්ගලයා තුළට යනවයි කිය. ඉතින් ඒ නිසා ඔවුන් හැම වෙලාවෙම කළේ සතාගේ බෙල්ල කපලා ලේ ටික යන්නට දීලා පස්සේ ඒ මස් අනුභව කරන එකයි. ඒ නිසයි පැරණි ගිවිසුමේ ඒ චාරිත්‍රයට අනුව මුස්ලිම් ජනතාව තවමත් සතුන්ගේ බෙල්ල කපලා මරන්නේ. ඉතින් ඒ කාලේ මිනිස්සු විශ්වාස කළා යම් හේකින් බෙල්ල මිරිකල සතෙක්ව මැරුවොත් ඒ සතාගේ ලේ ඉවත් වෙන්නේ නැති නිසා ඒ සතාගේ ප්‍රාණය ඒ මස් තුල අඩංගු වෙනවයි කියලා. උදාහරණයක් විදියට ඒ හරකෙක් නම් ඒ මස් අනුභව කරන කෙනා හරකෙකුට සමාන වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔව් බෙල්ල මිරිකල මරපු සතුන්ගේ මස් කෑවේ නැත්තේ. ඉතින් මෙන්න මේ පසුබිම තුල තමයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මාගේ රුධිරය සැබෑ පානය වේ. එය පානය කරන යමෙක් ඇද්ද ඔහුට සදාතන ජීවනය ඇත කියලා. ඒ වගේම අන්තිම රාත්‍රි භෝජනය වෙලේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ මාගේ රුධිරයයි මෙය රැගෙන පානය කරන්නට කියලා. ඒ අවස්ථා දෙකේදීම ක්‍රිස්තුස් වහන්සේ අපට කියන්නේ මම ඔබට ජීවනය දෙමි කියලයි. අන්න ඒ නිසා තමයි අද සුවිශේෂය තුළ
ක්‍රිස්තුස් වහන්සේ තම ගෝලයන්ට ප්‍රකාශ කරන්නේ, මම ගියාට ඔබ බිය වෙන්නට කාරණයක් නැහැ. ඔබ මගේ ධර්මය පිළිපදින්නේ නම් ඔබ තුල මම සිටිමි කියලා, මගේ සහනය ප්‍රීතිය මම ඔබට දෙමි කියලා. අන්න ඒ තුලින් තමයි ක්‍රිස්තුන් වහන්සේ තම ගෝලයන්ගෙන් සමු ගන්නට සූදානම් වෙන්නේ. ප්‍රේමවන්තයනි, අද අපි තුලත් ක්‍රිස්තුන් වහන්සේ විවිධාකාරයෙන් වැඩ සිටිනවා. අප එකිනෙකාට ප්‍රේම කරනවා නම්, අපි තුන් වහන්සේගේ ධර්මය පිළිපදිනවා නම්, අපි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නවා නම්, උන්වහන්සේ අපි තුල ජීවමානව වැඩ සිටිනවා. මේ අතර විශේෂයෙන්ම අපි නිරතුරුවම දිව්‍ය පූජාවෙදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නවා නම්, ඒ තුලින් අපි තුල ක්‍රිස්තුන් වහන්සේ ප්‍රබලවම වැඩ සිටිනවා. මොකද දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයත් රුධිරයත් වන ජීවමාන ක්‍රිස්තුන් වහන්සේම වන නිසායි. ඒ අනුභව කිරීම තුළින් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය අප ජීවිතයට ඇතුළු වෙනවා. අන්න ඒ නිසා ප්‍රේමවන්තයනි, අපි උත්සාහ කරමු හැකි සෑම විටම දිව්‍ය පූජාවට සහභාගි වෙලා දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ලබා ගන්නට. අන්න එවිට ක්‍රිස්තුන් වහන්සේ ප්‍රබල ආයුරින් අපි තුල වැඩ සිටින නිසාම අපි අධ්‍යාත්මිකවත් ශාරීරිකවත් බලවත් වී සෑම අභියෝගයකටම මුහුණ දෙන්න පුළුවන් බලයක් අපි තුල ඇති වෙනවා. අපි ඒ තුල දේව දරුවන් බවට පත් වෙනවා.